ඊළඟ රීතිය 6 නিত্য බහුවචන නিত্য බහුවචන මේ තමා ආයෙක් ඇතමෙක් සමහරෙක් කවරෙක් කවුරු සියලු දෙන හෝ දෙනා අය බොහෝ අය කියන ඒවා කියන ඒවා ළමයි නিত্য බහුවචනයි මේක කතෘ වශයෙන් යෙදුනොත් අනිවාර්යයෙන්ම අවසාන ක්‍රියාව බහුවචන වෙන්න ඕන මේ නටත් අයෙක් සුරාමති නටත් අයෙක් සුරාමති මෙතන කතෘ තම අයෙක් ළමයි කතෘ කියන කෙනා වාක්‍යයක මුලම යෙදෙන්න කියලා රීතියක් සිංහලේ නැහැ. ඉංග්‍රීසියේ තියෙනවා. සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් වර්බ් ක්‍රියාවක් අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් එක මුලට යෙදෙන්න ඕන. අපේ හැප නෙමෙයි අපිට මැදට යෙදෙන්න පුළුවන්. ඒක මේකේ කතෘ තමයි අයෙක්. අන්න වාක්‍යයතේ තමයි නටත්. බුත්ති ලේන්නේ කවියක් රැගත් සුරා පිරු විතින් සුරත් අඹරු පෙතිසෙනෙතින් පුවත් නොදැන බමන ගති නටත් අයෙක් සුරා මති රැගත් කියන්නේ රැගෙන සුරා කියන්නේ සුරාව අරක්කු කියලා ගම්මුකෝ අරගෙනලු අරක්කු පිරුණු සුරා පිරු විතින් විත කියන්නේ බඳුන රැගත් සුරා පිරු විතින් සුරත් ඒ කියන්නේ සුරාව පිරුණු බඳුනක් රැගෙන විත කියලා කියන්නේ භාජනය මතක තියාගන්න මදු විත කියන්නේ මදු භාජනය ඒ කියන්නේ මොනහරි බොන කෝප්පෙ හරි වීදුරුව හරි පොල් කට්ට හරි කවන්නේ ඒකට කියනවා විත කියලා බඳුන. රා උඩම් කියලා කවුසිලු වෙනවා. උඩම කියලා කියන්නේත් ඒකටම තමයි. උඩම කියන්නේ බඳුන. එතකොට රැගත් සුරා පිරු විතින් කියන්නේ අරගෙනලු සුරාව පිරුණු බඳුන්. සුරත් අඹරු පෙතිසෙනෙති. සුරත් කියන්නේ ඊටාම් රතු. රත් කියන්නේ රතු සුයන්න දැමම අධිකාර්ථය. අරගෙන ඊට පස්සේ සුරත් අඹරු පෙතිසෙනෙති පෙති මොන වගේද පෙතිසේ සුරත් අඹරු පෙතිසේ ඊතාම රතු නෙළුම් පෙති වගේලු නැතින් කියන්නේ ඇස් සුරත් අඹරු පෙතිසෙනෙති සුරත් අඹරු කියන්නේ ඊතාම රතු තඹරු පෙති වගේලු ඇස් ඇස් රතු වෙනවා බීවහම කවටකම් කරහම තවත් එක දෙයකින් ඇස් රතු වෙනවා මට වෙලාව නැහැ ඒවා ගැන කියන්නේ ඇස් රතු වෙන අවස්ථා කීපයක් තියෙනවා ඊට පස්සේ කියනවා පුවත් නොදැන බඹන ගති පුවත් කියන්නේ ප්‍රවෘත්ති සිරස නිවුස් ෆස්ට් ඒවා මොකුත් දන්නේ නැතුව රටේ මොනවද වෙන්නේ කියන එක දන්නේ නැතුව පුවත් නොදැන ප්‍රවෘත්ති දන්නේ නැතුව නිවුස්ම නෙමේ මොනවද රටේ විත්ති තොරතුරු කියලා පුවත් නොදැන බඹන ගතින් කියන්නේ භ්‍රමණය වෙන ශරීරයෙන් බඹන කියන්නේ භ්‍රමණය වෙන ශරීරයෙන් සුරාමතින් අයෙක් නටති එතකොට අයෙක් කියලා කියන්නේ බොහෝ පිරිසක් උදේනිපුර සැනකෙළිය ගුත්තිල කාව්‍ය බර්ණස්පුරේ වෙළෙන්ද යනවා වෙළඳාමට උදේනියට උදේනියට ගියාම උදේනියේ ඉන්න මිනිස්සු සැනකෙළින කරන ආකාරය තමයි ඔකෙන් මේ කිව්වේ. එතන ඒතර නටත් කියලා කියන්නේ නටති කියන එකයි. අයෙක් කියලා කියන්නේ නিত্য බහුවචන. එතකොට ගම් ඇතමෙක් සීනාසෙති. සමහරෙක් දුවති. කවරෙක් දහමට එරෙහි වෙතිද? අන්න කවරෙක් දහමට එරෙහි වෙතිද? කවුරු සැනසෙති දාන්න? කවුරු සැනසෙතිද? සියලු දෙනා පැමිණියහ අය ඒකත් එහෙමයි බොහෝ අය එදින සහභාගී එදින උත්සවයට සහභාගී වූහ එතන මෙන්න මේවා නিত্য බහුවචන එවරි බොඩි සම් බොඩි නෝ බොඩි එනි බොඩි ඉංග්‍රීසියේ තියෙන බොඩි කෑල්ලේ නේ ඔක්කොම සිංගිවුල මේකේ ඇවිල්ලා නিত্য බහුවචන කියන ඒවා අනිවාර්යෙන් සිංගිවුල නෙමේ ප්ලූරල් වෙන්න ඕන ඉංග්‍රීසි මේකයි පටලවා ගන්න එපා. ඉංග්‍රීසියේ everybody, nobody, somebody ඔය බොඩි කෑල්ල ආවොත් අනිවාර්යයෙන්ම සිංගිවුල.
nobody knows butter better. හරි. එතකොට අර nobody knows body කවත් අනිවාර්යෙන් verb එක singular වෙනවා. මෙතන මොකද වෙලා තියෙන්නේ? සිංහලයේ එක අනිත් පැත්තේ එන්නේ මේවා ආවොත් අනිවාර්යෙන්ම ආඛ්‍යාතය බහුවචන වෙනවා. හැබැයි පොඩි තැනක් තියෙනවා වෙනස් වෙන තැනක්. එක් අය කියලාන්න එක් කියන එක මුලට දැම්මොත් එක් අය කිව්වොත් එතන එක්කෙනෙක් ගැන කියවෙන්නේ එක් අය සිනාසෙයි සිනාසෙති නෙමෙයි අන්න එක හොඳට මතක ගන්න එක් අය මේකට අය එකට විතරයි එක දාන්න තියන්නේ එක් ඇතමෙක් කියන්නේ එක් සමහරෙක් කියන්නේ එක් කවරෙක් කියන්නේ අය කියන එකට එක් කියන දැම්මොත් ඒකෙන් කියවෙන්නේ එක්කෙනෙක් ගැන එතකොට ඒකෙන් ඒක වචනයි ඔක මතක තියාගන්න පැහැදිලි නේද ළමයි